අයිබෝවන් ඔයාවත් පිළිගන්නවා ප්ලාන්ට් එක නොන්ජි අපේ YouTube channel එකට ඔයා මල් වගාවට ආස කෙනෙක් නම් ඔයාගේ දේවත්තේ අනිවාර්යයෙන්ම ඇන්තුරියම් ඕකිඩ් කපුරු රෝස ඒ වගේ මල් වර්ග තියෙන්න පුළුවන් ඉතින් අදත් මම ඔයාලට අරන් ආවේ අපේ මල් ගස්වල මල් ලස්සන වැඩි කර ගැනීමටත් ඒ වගේම මල් ගස්වල පිරුණු ගතිය වැඩි කර ගැනීමටත් අපි යොදා ගන්න කාබනික දියර පොර එකක් හදාගන්න විදිය ඉතින් මේ දියර පොර එක ගොඩාක් ජනප්‍රිය දියර පොර එකක් අපි හදන දියර පොරේගේ නම තමයි කෙසෙල් ලිලි ටොනික් කියන දියර පොර එක මේ පොර එක භාවිත කරලා අපිට පුළුවන් අපි මල් ගස්වල මල් ලස්සන ගොඩක් වැඩි කර ගන්න ඒ වගේම නිරෝගී මල් පැලයක් ලබා ගැනීමට මේ දියර පොර එක ගොඩක්ම වැදගත් වෙනවා වීඩියෝ එක යන කලින් මාතාවන් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙන් දින රතු පාට subscribe button එක ඔබන්න ඊට හැවල් තියෙන bell icon එක click කරලා notification on කරගන්න කියලා ආරාධනා කරනවා හරියට බලමු කොහොමද අපි මේ කෙසෙල්ලි ටොනික් දියර පොර එක හදාගන්නේ කියලා අපිට මුලින්ම අවශ්‍ය වෙනවා හොඳින් වේලගත්ත ඕන් වර්ගයක කෙසෙල්ලි ග්‍රෑම් 250ක් ප්‍රමාණය ඒ වගේම තදාව්වේ වේලගත්ත බිත්තරකටු පහක් අවශ්‍ය වෙනවා ඒ වගේම විනාකිඩි සල්පයකුත් අවශ්‍ය වෙනවා මේ කෙසෙල්ලි ගොඩක් හොඳින් අපි වේලගත්තත් සමහර අවස්ථාවක මේ ආකාරයෙන් දිලීර බැඳලා තියෙන පුළුවන්. ඔයාලට වෙනවා මේ කෙසෙල් එලි වල සුදු පාටින් දිලීර බැඳලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් දිලීරත් එක්ක මේ කෙසෙල් එලි අපිට දියර පොරකට යොදා ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් අපිට පුළුවන් ලුණු සුවල්පයක් වතුර ටිකක දිය කරගෙන ඒකේ වේලුණු කෙසෙල් එලි ටික හොඳින් පොකව ගන්න. ඉතින් අපි මේ දියර පොරකට එකතු කර ගන්න ඕනේ මේ වේලුණු කෙසෙල් එලි කොටස් කුඩාවට කපලා. ඒ වගේම බ්ලෙන්ඩ් කරලා ගන්නත් පුළුවන්. බ්ලෙන්ඩ් කරනවා නම් වඩාත්ම සාර්ථකයි. කෙසෙල් එලි කියන්නේ ගොඩක් පෝෂණීය සහිත හොඳ පෝර එකක්. ගස්වල මල් පිපෙන්න උදා ගන්න කාබනික පෝර වල ප්‍රධානම අඩංගු වෙන වර්ගයක් තමයි මේ කෙසෙල් එලි කියන්නේ. ඉතින් මේ කෙසෙල් එලි තුල පොටෑසියම්, ෆොස්ෆරස් වගේ අත්‍යවශ්‍ය මහා මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ හොඳින් ගියලාගත්ත විතරකට පහක ප්‍රමාණයක් අපිට මේ ෆෝර්මේෂනේ සෑදීමට අවශ්‍ය වෙනවා. මේ වගේම විතරකට වෙනකොට අපිට සිප්පි කටුන්නත් යොදා ගන්න පුළුවන්. මොකද මේ විතරකට වලත් සිප්පි කටු වලත් තියෙන්නේ කැල්සියම් කාබනේට් කියන සංයෝගේ. ඉතින් අපි මේ විතරකට අපේ කෙසෙල් ටොනික් දියර පොර එක හදා ගැනීමට යොදා ගැනීමට කලින් අපිට මේකට විනාකිඩි සුවල්පයක් එකතු කරගන්න පුළුවන්. සාමාන්‍ය විතර කටු පහ කරන විනාගිරි තේ හැඳි එකක් එකතු කරගන්න අපිට පුළුවන්. මේ විනාගිරි වල තියෙන්නේ ඇසිටික් කියන දුර්වල අම්ලය. ඉතින් ඒ වගේම මෙතනට අපිට විනාගිරි වෙනුවට දෙහි විෂ උනත් භාවිත කරන්න පුළුවන්. දෙහි විෂ වල තියෙන්නේ සිට්‍රික් කියන දුර්වල අම්ලය. ඉතින් මේ දෙකම කිසිම හානියක් වෙන්නේ නැහැ අපේ ශාක වලට. හරි දැන් අපි හදාගත්ත වේලුණු කුසල් ලිලි ග්‍රෑම් 250 හා විතර කටු පහක ප්‍රමාණය ජලය ලීටර් 2කට යොදා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම මේ කියලා දෙන ප්‍රමාණ වලින් අනිවාර්යෙන් හදන්න. මොකද මේ කෙසෙල් ලිලි ටොනික් දියර පෝරේගේ හරියට හැදෙන්න අවශ්‍ය අනුපාතය තමයි මේක. එතකොට තමයි මේ දියර පෝරේට ආවෙනික සුවඳ සහ පැහැය අපිට ලැබෙන්නේ. ඒ වගේම අපි යොදා ගන්න බෝතලයේ අනිවාර්යෙන් මම දැන් මෙතෙන් යොදාගත්තේ ලීටර් 3ක පමණ බෝතලයක්. ඉතින් ඒ වගේම ඔයාලා යොදාගත්තත් අනිවාර්යෙන්ම අපි ලීටර් 2ක් දැම්මට පස්සේ බෝතලේ ඉඩ ඉතුරු වුණ බෝතලයක් වෙන්න ඕනේ. මොකද මේ කෙසෙල් ලිලි ටොනික් බියර් පෝර එක හැදෙන්න නම් අනිවාර්යෙන් ස්වායු තත්ත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ වාතාවකාශයේ තමයි මේ තුලින් ස්වායු සුත්‍ර ජීවීන් භාවිත කරන්නේ. ඉතින් ඒ වගේම මේ බෝතලේ හොඳට වහලා අපිට දවස් 3ක් අඳුරු ස්ථානයක තියාගන්න පුළුවන් කෙලිමි හිරු එළිය නොවැටෙන ස්ථානයක දවස් 3ක කාලයක් යනවා මේ පෝර එක හැදිලා ඉවර වෙන්න. ඉතින් අපි මේ පෝර එක ගැන ටිකක් කතා කරමු. මේ කෙසෙල් ලිලි ටොනික් දියර පෝර එක කියන්නේ මල් වලට ගොඩක්ම වැදගත් වෙන දියර පෝර එකක්. මල් පිපීම උත්තේජනය කරන්නේ ඒ වගේ මල් වල තියෙන පිරුණු ගතිය සහ ශාකයේ තියෙන පිරුණු ගතිය වැඩි කරගන්න අපිට
මේ ගෙසලිලි බෝර එක ගොඩක්ම වැදගත් වෙනවා. එයිනුත් අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ මේ බෝර එක ඇන්දුරියන් වගාවට සහ ඕකිඩ් වගාවට. මොකද ඔයාලා දන්නවා අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ පිරුණු මලක් සහිත සමයක්. ඒ වගේ මලක් ඇන්දුරියන් වගාවට සහ ඕකිඩ් වගාවට ගොඩක්ම වැදගත්. ඒ වගේම නිරෝගීමත් ගහක් පවත්වා ගැනීමත් අපිට ගොඩක්ම වැදගත් කාරණයක්. ඉතින් මේ දෙකම එකම බෝරකින් අපිට කරන්න පුළුවන්. 100%ක්ම කාබනික. මේ ඔයාලට කියන්නේ හරියටම දවස් 3කට පස්සේ අපි සෙල්ලි ටොනික් බියර පෝරේක හැදිලා තියෙන විදිය. ඒ වගේම මේ ටොනික් එක ගොඩක්ම සුවඳයි. පළතුරු සුවඳක් තමයි මේ ටොනික් එකෙන් හමන්නේ. ඉතින් ඔයාලට මේ ලක්ෂණ වලින් අපේ කිසෙල්ලි ටොනික් එක හරියට හැදිලාද කියලා හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ පෝර මිශ්‍රණය පෙරා ගන්න පුළුවන්. ඒ වගේම කිසෙල්ලි ටොනික් එක අපි තනුක කරලා තමයි මල් වගාවට යෙදීම සිද්ධ කරන්නේ. අපි ස්ප්‍රේ එකක් විදිහට තමයි මේ කෙසෙල්ලි ටොනික් දියර පෝර එක ඇන්තූරියන් ඕකිඩ් සහ මල් වර්ග වලට යොදන්නේ. ඒ වගේම එළවලු වර්ග වලටත් මේ දියර පෝර එක යොදන්න පුළුවන්. ඒකත් ස්ප්‍රේ එකක් විදිහට යෙදීමත් සිදු කරන්න පුළුවන් සහ අපිට කෙලින්ම මූණ පද්ධති ආසනයට යෙදීමත් සිදු කරන්න පුළුවන්. මේ දියර පෝර එක තනුක කරද්දී 1:5 අනුපාතයට ජලය සමග තනුක කරන්න ඕනේ. මම මේ වාදිනේට අපි කෙසෙල්ලි ටොනික් දියර පෝර එකේ කොටස් එකක් යොදා ගන්නවා. ඒ වගේ කොටස් පහක ජලය මේ මිශ්‍රණයට මිගතු කර ගන්නවා. එතකොට 1:5 අනුපාතය අපිට හදාගන්න පුළුවන්. ඉතින් අපි මෙහෙම තනුක කරන්නේ අපි මේ හදාගත්ත පෝර මිශ්‍රණය ටිකක් සැර වැඩි. අපිට මේ දියර පෝර එකේ සැර බාල කර ගැනීමට තමයි මේ තනුක කිරීම සිද්ධ කරන්නේ. සාමාන්‍ය උදේ කාලේ 8:10 අතර තමයි මේ පෝර ගේදීම සිද්ධ කරන්න පුළුවන් සහ ගොඩක්ම සාර්ථක වෙන්නේ මේ කාලයේදී උත්තරමයි. ඒ වගේම වැසි කාලවලදී මේ දියර පෝරකේ දීම සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම මේ කෙසෙල්ලි ටොනික් කියන ගොඩක් ජනප්‍රිය දියර පෝරක වැදගත් වෙන්නේ මල් පිපෙන ශාක වලට සහ මල් පිපෙන ආසන්න ශාක වලට. ඒ වගේම අපි කෙසෙල්ලි ටොනික් දියර පෝරක ස්ප්‍රේ කරද්දී ඇන්තූරියම් ඕකිඩ් වගේ මල් වර්ග වලට යොදනවා නම් පත්‍රවල දෙපැත්තට සහ මුල් වලට ස්ප්‍රේ වෙන්න අපි ස්ප්‍රේ කරන්න ඕනේ. මේෙන් අපිට වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා වගේ මේ දියර පොහොර එක ඇන්තූරියම් ඕකිඩ් වගේම අනිත් මල් වර්ග සඳහා යොදන්න පුළුවන්. මේ පොහොර එක සියලුම මල් වර්ගවල මල් පිපීම උත්තේජනය කිරීම සිද්ධ කරනවා. ඊට අමතරව මල් ගහට පිරුණු ගතියක් ලබා දීමත් මේ කෙසෙල්ලි ටොනික් දියර පොහොර එකෙන් සිද්ධ වෙනවා. අපිට සාමාන්‍යයෙන් සතියකට එකපාරක් මේ දියර පොහොර එක යොදන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයා තාම ප්ලාන්ට් ටෙක්නොලොජි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට හැවත් තියෙන bell icon එක click කරලා notification on කරගන්න. ඉතින් අදට ගින්න ඊළඟ වීඩියෝෙන් අපි ආයෙත් හමු වෙමු.